සමන්තහා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයම්බදන්තහා ධම්මස්සවන කාලෝ අයම්බදන්තහා ධම්මස්සවන කාලෝ අයං බදන්තහා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නේ නවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ටිකක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසෙත් මේ උතුම් ධර්මානුශාසනාව net ධර්ම දක්ෂිනාව තුළින් මුළුමහත් ලෝකයක් පුරාම ධර්මයට කැමැති ශ්‍රාවකයන්ට ශ්‍රවණය කිරීමේ භාග්‍ය ලබා දෙමින් පින්බර දහම් දායකත්වයේ සපේන පින්වත් පවුල් දෙක පිරිස් අපිට මුණ ගැහෙනවා. බණ්ඩාර වික්‍රම පවුලේ පින්වත් දරුවන් වෙනුවෙන් ආසිරි බණ්ඩාර වික්‍රම සහ අනුරාධා තෙන්නකෝන් කියන පින්වත් දෙපළයි මේ උතුම් පින්කමට එක් දායකත්වයක් දරමින් කටයුතු කරන්නේ. ඒ වගේම අංක 602D මාවරමණ්ඩිය කඩවත ලිපිනේ පදිංචි චන්ද්‍රාවතී සුභද්‍රා පින්වත් මහත්මිය සහ එතුමියගේ කල්යාණ මිත්‍ර කිරිල්ලවල වෑබඩ පාර අංක 129 A4 ලිපිනේ පදිංචි සීලවතී සෙනවිරත්න පින්වත් මහත්මිය කියන ඒ මෑණිවරු දෙපළ මේ උතුම් පින්කමට තවත් පින්බර දායකත්වයක් සපයමින් කටයුතු කරලා තියෙනවා. ඒ පින්වත් පවුල් දෙකේම පිරිසට ඉතාමත් උතුම් අරමුණු කීපයක්ම මේ පින්කමේදී මුල් වෙලා තියෙනවා. ඒ යහපත් අරමුණු බලාපොරොත්තු වගේම අපි හැම දිනාගේම මේ සංසාර දුකින් අත මිදීම වෙනුවෙන් ගන්නා වූ යහපත් උත්සාහය ප්‍රයත්නය ඒ ආකාරයෙන්ම සඵල කරගන්නට අවශ්‍ය කරන පින් කුසල් ධර්මඥාණය පිණිස මේ ශ්‍රවණය කරන ධර්මයත් මේ සිද්ධ කරගන්න කුසලයත් උපකාර වේවා කියන අදිෂ්ඨානෙ අපේ හිත්වල ඇති කරගෙනයි අදත් අපි මේ පින්කම ආරම්භ කරන්නේ. පින්වතුන්ට මතකයි අපි ගිය සතියේ මේ ධර්මානුශාසනාවට ආරම්භක දිනේ හැටියට අලුත් දේශනාවක් අලුත් මාතෘකාවක් අපි තෝරගත්තා. ත්‍රිපිටකයේ එන තවත් එක්තරා විශේෂ බුද්ධ දේශනාවක් මජ්ඣිම නිකායට අයිති ගහපති වර්ගයේ තියෙන පෝතලිය සූත්‍රය කියන දේශනාව. පෝතලිය කියන පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කාරණා අපි ඉතින් ඒ දේශනාවේ අඩක් සාකච්ඡා කළා. අපි එතනදී දැනගත්තා මේ ආර්ය විනය තුළ ගිහි ජීවිතය එහෙම නැත්නම් සාමාන්‍ය ගිහි විවාහය සමුච්ඡේද වශයෙන් සහ මුලින්ම අතහැරින්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මූලික දැනුමක් අපිට ආවා. අර අපි එතනදී කිව්වා මේ දේශනාව අපිට වැදගත් වෙන්නේ ගොඩක් දුරට කෙනෙක් අද වෙනකොට බලාපොරොත්තු වෙනවනේ අපේ ගිහි පැවිදි දෙගොල්ලම සැබෑ අභිනිෂ්ක්‍රමණයක් ජීවිතේ කරන්න මේ ගැටලු ප්‍රශ්න රැවුම් ගෙරවුම් තාරණ පීඩන මැද අවුල් සහිතව ගෙවෙන ජීවිතයෙන් අත මිදිලා විවේකී සුවදායක ජීවිතයක් ලබා ගන්න ඒ සඳහා අවශ්‍ය කරන අභිනිෂ්ක්‍රමණය කරන්න ගිහි විවාහයෙන් ගෘහ විවාහයෙන් ඈත් වෙලා එතකොට ඒ දේ කරගන්නට හිතේ අදහස තියාගෙන නොඑක් ආකාරයේ දේවල් කරන පිරිස පේනවා අපිට. සමහර අයට ධර්මයේ හරියට ඇහිච්ච නැති නිසා
වැරදි මතවල එල්ලිලා අමාරු වැටිච්ච අවස්ථා පැටලිලා ඉන්න අවස්ථාවල් පේනවා. අන්න ඒ වාගේ අවස්ථාවක මෙවැනි සූත්‍ර දේශනාවක් මෙහෙම සරලව අපි කතා කරනකොට ඒ තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු හොඳ අදහස, මේකද අභිනිෂ්ක්‍රමණය කිරීම පිළිබඳව හිතේ උපදින අදහස ඉතාම වැදගත් දෙයක්. ඒක ලෙහෙසියෙන් එන අදහසක් නෙමෙයි. ඒ අදහස ආවහම ඒක හරියට ක්‍රියාත්මක කරගන්නට උමනා කරන දහම් දැනුම මේ දේශනාවෙන් අපිට ගන්න පුළුවන්. එනිසා මේ දේශනාවේ අපිට ඒ වැදගත්කම තියෙනවා. අද සමාජයට ගොඩක්ම අපි මේ දේශනාවේ මුල් කාරණා කතා කළා. අද අපි අතරමඟ නතර කරපු තැන ඉඳලා ඉදිරියට සාකච්ඡා කරනවා. ගිය සතිය අපි මේ දේශනා ඉවර කළා ඉතාම ලස්සන ප්‍රසිද්ධ පුංචි චරිත කතාවකින්. ඒ තමයි අර කෝසිය සිටුතුමාගේ කතාව. එයාට පාරේ මිනිස්සෙක් කැවුම් කනවා දැකලා ඒකට හිතට ආසාවක් ආවා, කැවුම් ගෙඩියක් කන්න තිබ්බනම් කියලා. කෝටි ගණන් ධනෙ තියෙන මිනිස්සයා ගෙදර ඇවිල්ලා ඇඳට වැටිලා ඔය ගැන කල්පනා කරන අතර එයාට එන්නේ මොකද්ද? කැවුම් හදන්න ගියොත් සීනි මෙච්චරයයි, පැණි මෙච්චරයයි, පිටි මෙච්චරයයි, තෙල් මෙච්චරයයි, ඕක තමයි කල්පන. අපෝ අපරාධිනී කියලා. අර තියාගෙන කන්නේ නැතුව ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය. මේක කල්පනා කළා මේ අසනීප වෙනවා. බිනිඳ අහනවා, මොකද ඔබතුමාට මේ ගැටලු? රජ්ජුරුවන්ගේ ප්‍රශ්නයක්ද නැත්නම් වෙන ප්‍රශ්නයක්ද? කවුරුවත් බැන්නද? නින්දා කළාද? වෙන ලෙඩක්ද? මගේ මොන හරි අඩුපාඩුවක් වුණාද කියලා බිනිඳ ගොඩක් දේවල් අහනවා. නෑ, එකක්වත් නෙමේ ප්‍රශ්නේ. මොන හරි කණ්ඩ හිතුණාද? ඔව්. මොකද්ද? කැවුම් ගෙඩි. ඉතින් අපිට ධනෙ තියෙනවා, අපි හදමු කැවුම්. මුළු ගමටම කැවුම් හදලා දෙමු කිව්වා. ආන්න එතනින් අපි නතර කළා දේශනේ. ඉතින් මෙහෙම කිව්වහම අර කෝසියේ සිටුතුමාට කේන්ති ගියා. බිනිඳට දොස් කියන්න ගත්තා. උඹ මොකද මේ ගමේ මිනිසුන්ට කැවුම් හදන්න යන්නේ? කෑ ගහන්න ගත්තා. ඇයි අර බිනිඳ කිව්වනේ අපිට ඕන තරම් ධනෙද මේ ගමටම අපි කැවුම් හදලා දෙමු කියලා. ගමේ මිනිසුන්ට කැවුම් හදන්න යන්නේ මොකටද කියලා. ඊට පස්සේ බිරිඳුකෝ, හා හා හොඳයි, එහෙනම් මේ අපේ වීදී අයට විතරක් හදමු කියලා. මේ වීදී උන්ට මොකටද කැවුම් කියලා ඇහුවා. එහෙනම් මාලිගාවේ පිරිසට විතරක් හදමු කියලා බිරිඳ ඇහුවා. මාලිගාවේ උන්ට මොකටද කැවුම්? එහෙනම් හොඳයි, අපේ ළමයින්ටත් එක්ක හදන්නද කියලා. ළමයින්ට මොකටද? එහෙනම් අපි දෙන්නට විතරක්. උඹට මොකටද කියලා ඇහුවා කැවුම්. දැන් බලන්න මේ ලෝභයක ඇති බරපතලකම. ඊට පස්සේ සිටු දේවිය කියනවා, ආ එහෙනම් ඔයාට විතරක් මං හදලා දෙන්නම්කෝ. ඊට පස්සේ හොඳයි එහෙනම් සොඳුරියේ ලැහැත්ති කරන්න කිව්වා. පිටි සීනි තෙල් පැණි ඔක්කොම ලෑස්ති කරගෙන වටපිට බල බලා දොරවල් වහ වහ උඩටට්ටුවට නැංගා. මේ වෙලාවේ බුදුරජාන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර. මේ සිද්ධිය වෙන්නේ සැවැත්නුවර නෙමෙයි, වෙන ඈත ප්‍රදේශේ. එතකොට බුදුරජාන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට වදාලා, මොග්ගල්ලාන අද මච්චරිය කෝසිය සිටානම් උඩුමහල් තලයේ කැවුම් හදනවා. අද තථාගතයන් වහන්සේ සංඝයායි ඒ කැවුම් වලින් තමයි දවල් දානේ පිරිමසාගන්නේ. දැන් ඔන්න කැවුම් හදලා වට්ටියට දැම්මා. දාපු ගමන් උඩුමහල් ජනෙලෙන් ශ්‍රමණයන් වහන්සේ නමක් ඇවිල්ලා ඉන්නවා. අහසේ ඉන්නවා පළබ්බැන. දැකලා මෙයාගේ ඇඟ සලිත වෙලා ගියා. අනේ මං මෙබඳු අයට භීතියෙන් තමයි මේ උඩට ආවේ කිව්වා. කොහොම හරි යවා ගන්න ඕන. දැන් යට ඉඳලා කාවුරු හරි දකි කියලා උඩට ආවේ. මෙයා මේ උඩටත් ඇවිල්ලා නේ කියලා ඔන්න දැන් කලබල වෙලා, කොහොම හරි යවා ගන්න ඕන නිසා ඔහොම නෙමෙයි අහසේ සක්මන් කළත් දෙන්නේ නැහැ කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ අහසේ සක්මන් කළා. ඊට පස්සේ පළබ් බැඳගෙන අහසේ වාඩි වෙලා හිටියා. ඒත් දෙන්නේ නැහැ කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ පළබ් බැඳගෙන අහසේ වාඩි වුණා. ඊට පස්සේ කිව්වා ඇඟෙන් දුම් පිට කළත් දෙන්නේ නැහැ කියලා. කියනකොට මුගලන් මහරහතන් වහන්සේ ඇඟෙන් දුම් පිට කළා. ඉතින් දුන් ඇස්වලටත් වැදුනා, බේරෙන්න බෑ. ඊට පස්සේ බිනිඳට කියනවා, මේ ශ්‍රමණයන් වහන්සේ හරි ලෝභයි, චූටි කැවුමක් හදපන්. පිටි පොඩ්ඩක් අරන් දුන්නා. තාච්චයට දැම්ම ගමන් ලොකු කැවුමක් හැදුනා. මේ පුංචි කතාව අපි අහලා තියෙනවා. ඊට පස්සේ බිනිඳටත් හොඳටම බැනලා ඒ කැවුම අයින් කළා. මෙයාගේ අතීම පිටි චුට්ටක් දැම්ම. ඒ කැවුම ඊටත් වඩා ලොකු වුණා. ඊට පස්සේ කියනවා, එහෙනම් කමන්නෑ, දැන් ඉතින් බේරෙන්න බෑනේ, එකක් දීලා පිටත් කරමු කියලා. එකක් දෙන්න හදනකොට ඔන්න දැන් අර වට්ටියේ තියෙන පොඩිම කැවුම හොයාපන් කියලා බිරිඳට හොයනකොට ඔක්කොම කැවුම් ඇලිලා. ඊට පස්සේ දෙන්න දෙපැත්තට අදිනවා අදිනවා, ඒත් කැවුම් ගැලවෙන්නේ නැහැ. ඔන්න කැවුමේ ආසාව සංසිඳුණා. මේ විදිහට මෙයා දමණේ වුණා. දමණේ වුණාට පස්සේ අර ලෝභකම නැතුව ගියා. ඊට පස්සේ කැවුම් බෙදන්න සූදානම් වෙනකොට මුගලන් මහරහතන් වහන්සේ ඉරිදීෙන් වැඩම කළා. කිව්වා, අද ඔබේ අතින්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන සංඝයාට
කැවුම් පූජා කරන්න පුළුවන්. එතකොට මච්චරිය කෝසිය කියනවා, ස්වාමීනි එහෙම කරන්නේ කොහොමද? උන්වහන්සේ වැඩඉන්නේ සැවැත් නුවරනි කියලා. නෑ නෑ ප්‍රශ්නයක් නෑ, කැවුම් භාජනය අරන් පහළට බහින්ට බලන්ට ඒ මහරහතන් වහන්සේලාගේ මහනුභාවය. එතකොට මච්චරිය කෝසිය සිටානන් බිරිඳත් එක්ක භාජනය අරන් පහළට බහිනකොටම සැවැත් නුවර ජේතවනාරාමේ මිදුල හරි පුදුමයි. මේ තමයි ඉරිදි ප්‍රාතිහාරය, ශ්‍රාවකයන්ගේ ප්‍රාතිහාරය. ඕමනම් ශාස්ත්‍රෝන් වහන්සේ ගැන හිතාගණ්ඩුවත් බෑ. ඊට පස්සේ දැම් උඩුමහන්තලයේ ඉඳලා තමන්ගේ මාලිගාවේ කුස්සිය ඉඳලා බැස්සේ එළියට බහිදි ජේතවනාරාමේ මිදුල. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි මේ කැවුම් පූජ කළා. ඒත් කැවුම් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලොත් කැවුම් කෑවා. ඒත් ඉවර වෙන්නේ. ඊටත් පස්සේ කිව්වා, අනේ ස්වාමිනේ මේ කැවුම් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ සැවැත් නුවරට මල් දාන පැත්තේ වලක ඉතිරි කැවුම් වල දැම්මා. ඒ නිසාම කැවුම් දැමූ වල කියලා ඒකට නමක් වැටුණා කිව්වා. මේ පිරිස ධර්මය අහලා සෝතාපන්න වුණා. එහෙනම් අධික ලෝභකම කියන්නේ ධර්ම අවබෝධයට ඇති විශාල බාධාවක්. දැන් ඒ ලෝභකම නිසා කවුරුවත් දකින්න යන්නේ නැහැ, ශ්‍රමණේක් දකින්න යන්නේ නැහැ. අධික ලෝභකම හේතුවෙන් තමන්ගේ හෘද සාක්ෂි තමන්ට චෝදනා කරනවා. නැනවත් සත්පුරුෂයන්ගේ ගැරහුමට ලක් වෙනවා. මරණින් මතු දුගති උපදිනවා. මේ අධික ලෝභකම හේතුවෙන් ඒවා උපදිනවා නම් අධික ලෝභකම කියන්නේ බලවත් කෙලෙසයක්. තමන්ගේ ධර්ම මාර්ගයට ඇති බලවත් බාධාවක්. නුවණැති ආරි ශ්‍රාවකයා මේ බාධාව වර්ධනය කරගන්නේ නැහැ. ලෝභ නැතිකම මත පිහිටලා නුවණින් මෙනෙහි කරමින් ඒක ප්‍රහාණය කරනවා. කොහොම හරි යා කල්පනා කරන්න මේ ලෝභකම නැති කරගන්න ඕනේ කියලා. අනින්දාරෝසං නිස්සාය නින්දාරෝසෝ පහතබ්බු. කෙනෙක් නින්දා අපහාස කරමින් ගැටුම් වලට භාජනය වෙනවා නම් ඒකෙන් වැළකෙන්නේ නින්දා අපහාස නොකර සිටීමයි. නින්දා අපහාස නොකිරීම මත පිහිටලා නින්දා අපහාස ගැටුම් ප්‍රහාණය කළ යුතුයි. ආරි ශ්‍රාවකයන් නුවණින් කල්පනා කරනවා, යම් ක්ලේශයකින් නින්දා අපහාස ආදී කරන්න පෙළඹෙනවා නම් මං මේ ධර්ම මාර්ගයට පැමිණී අන්නේ කෙලෙස් නැති කරගන්න. මේක සරලවම කියනවා නම් දැන් අපිට ඕනකම තියෙන්නේ සසර දුකින් අත මිදෙන්න නම් සසර දුකට හේතු වෙන්නේ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඒකට හේතු වෙන දේ තමයි කෙලෙස්. ඒ කෙලෙස් කියන එක එකපාරටම අපිට වචනේ අර්ථයෙන් ගන්න බැරි වුණොත් දැන් කෙලෙස් කෙලෙස් කිව්වට අපි ඒක අහලා තියෙනවා. කෙලෙස් තමයි සසර දුකට හේතුව, සසර දිග්ගස්ස ගන්න හේතුව කෙලෙස් කියලා. නමුත් කෙලෙස් කියන්නේ මොන වගේ જાතියක්ද කියන එක තේරුම් ගන්න ඔන්න ලේසි වැඩි. මේ නින්දාපාස කරනවා කියන එක ක්ලේශයක්. ක්ලේශයක් හේතු කරගෙන තමයි මුල් බීජයක් කරගෙන තමයි ඕක ඇති වෙන්නේ. එක්කෝ ලෝභකම නැත්තම් ද්වේෂේ නැත්තම් මෝඩකම. එතකොට මේ ලෝභ දේශ මෝහ කියන තුනෙන් එකක් මුල් වෙලා තමයි ඔය විශේෂයෙන් ඔය ද්වේෂයත් එක්ක තමයි විශේෂම නින්දාපාස කිරීමෙන්නේ. එතකොට එයා දන්නවා මේ ලෝභකම, ද්වේෂය, මෝඩකම කියන මේවා කෙලෙස්. කෙලෙස් කියන්නේ සසර දුකට හේතු වෙන දේ. අන්න තේරුම් ගත්තා. එහෙමනම් දැන් මගේ අදහස සසර දුකින් අත මිදීම. එහෙමනම් ඒකට හේතු වෙන දේ තමයි කෙලෙස් දුරු කිරීම. කෙලෙස් දුරු කරනවා නම් කරන්න ඕන නින්දාපාස නොකර, නින්දාපාස නොකර ඉන්නවා කියන තැනට එයා හික්මෙන්ට ඕන. නින්දාපාස කරන කෙනෙක් දැන් එයා කල්පනා කරනවා මේ යම් ක්ලේශයන් නිසා නින්දාපාස ආදී කරන්න පෙළඹෙනවා. මම මේ ධර්ම මාර්ගයට පැමිණි අන්නේ කෙලෙස් නැති කරගන්න. මම අන් අයට නින්දාපාස කරන කෙනෙක් වුණොත් පළමුවම මගේ හෘද සාක්ෂිය මට චෝදනා කරනවා. නුඹ මේ යහපත් අයට නින්දාපාස කළා නේද කියලා. ඊළඟ නුවණැති සත්පුරුෂව ගැරහීමට ලක් කරනවා. නුඹ මේ යහපත් මිනිස්සයාට නේද නින්දාපාස කරන්නේ කියලා. ඊළඟට කායස්ස බේදා පරම්මරණ දුගති පාටිකංකා නින්දාරෝස පච්චය. නින්දාපාස කිරීම හේතුවෙන් මරණින් මත් දුගති උපදින සිද්ධ වෙනවා. මේ කරදර කම්කටොළු සියල්ල හටගන්නේ නින්දාපාස කිරීම හේතුවෙන්. මේ නිසා ඒ නින්දාපාස ප්‍රහාණය කිරීමට නම් නින්දාපාස නොකිරීම මත පිහිටිය යුතුයි. අපි පළමුවම මේක තමන්ගේ ධර්ම මාර්ගයට ඇති බාධාවක් කියලා දැනගන්න ඕන. තමාව පිළිසරණ කරගත් කෙනා තමයි ඒ විදිහට තමන්ගේ බාධා ටික දකින්නේ.
තැන් අපි හිතන්නේ මහවලාගෙන් මට කරදර යහවලා නිසාමී ධර්ම මාර්ගය මට කරගෙන යන්න බෑ ආදිවසි. නමුත් මං කල්පනා කරන්න යන මගේ මෙන්න මේ ප්‍රශ්න ටික නිසයි මට මේ ධර්මය ඉස්සරහට ගෙන යන්න බැරි කියලා. අපි කල්පනා කරන්න ඕනේ ඒක. තව කෙනෙක් මත පිහිටලා ගොඩ යමන්නේ මේ තමා පිළිසරණ කර ගැනීමක්. තමන්ගෙන් තමයි තමන්ට තියෙන ලොකුම උදව්ව තියෙන්නේ. තමන්ගේ හිත තුළ ඇතිවෙන මේ කෙලෙස් ඇති නොවෙන්ට වග බලා ගැනීමම තමයි තමන්ට කරගන්න ලොකුම පිළිසරණ. තමන්ගේ පැත්ත හැරිලා බැලුවොත් තමා තමන්ට තියෙන බාධක ටික මොනවද කියන එක හරියට පේන්නේ. තමාව පිළිසරණ කරගත්තේ නැති කෙනාට ඒක දකින්න බෑ. එයාට පේන්නේම අනුන්ගේව විතරයි. තමන්ගේ ප්‍රශ්නේ පේන්නේ. හිතන්න මඩ ගොඩක් තියෙනවා කියලා. පැත්තකින් ලෑලි කෑල්ලකුත් තියෙනවා. මේ මඩ ගොඩෙන් මඩ නොගෑවි එතර වෙන්න නම් ඒ ලෑල්ල මඩ ගොඩ හරහට දාන්න ඕන. ඊට පස්සේ මඩ ගෑවෙනවට අසතුටු කෙනා ඒ ලෑල්ල උඩින් මඩ නොතැවරි යනවා. නමුත් නුවණ නැති කෙනා මඩේ බැහැගෙන යනවා. නුවණ තියෙන කෙනා එහෙම කරන්නේ නැහැ. ඒ විදිහට මේ නින්දාපාහස කිරීම හේතුවෙන්, ඒ කියන්නේ නින්දාපාහස කිරීම මඩ ගොඩක් නම් ඒකේ බහින්ද හොඳ නැහැ. ඒකට පිටින් යන්න බලන්න ඕන. ඒක හේතුවෙන් යම් තාක් කරදර පීඩා ඇද්ද ඒ සියල්ල නින්දාපාස නොකිරීම හේතුවෙන් ප්‍රහාණය වෙලා යනවා. මෙන්න මේ විදිහට නින්දාපාස නොකිරීම මත පිහිටලා තමයි නින්දාපාස ප්‍රහාණය කළ යුත්තේ. ඊළඟට දේශනා කරනවා අක්කෝදූපායාසං නිස්සාය කෝදූපායාසෝ පහතබ්බෝ. කෝධ වෛර ආදී ඇති නොකරගෙන සිටීමෙන් තමයි කෝධ වෛර ප්‍රහාණය කළ යුත්තේ. ආදි ශ්‍රාවකය කල්පනා කරනවා යම් ක්ලේශයක් නිසා ක්‍රෝධ වෛර හටගන්නවාද මං ඒ කෙලෙස් නසන්නයි මේ ප්‍රතිපදාවට බැස්සේ. මං බැරි වෙලාවත් ක්‍රෝධ වෛරෙන් යුක්ත වුණොත් ඉස්සර වෙලාම හෘද සාක්ෂිය මට චෝදනා කරනවා. ඊළඟට නුවණැති සත්පුරුෂෝ ඔබ මේ අනුන්ට ක්‍රෝධ කරනවා නේද, වෛර කරනවා නේද, අනුන්ට මේ ක්‍රෝධයෙන් වෛරයෙන් බැඳිලා ඉන්නේ කියලා, අනුන් ගැන ක්‍රෝධ වෛර බැඳගෙන ඉන්නේ ඔබට ලැජ්ජ නැද්ද කියලා ගරහනවා. එහෙම ගරහනකොට තමන්ට ලැජ්ජාවක් හටගන්නවා. ක්‍රෝධ වෛර කිරීම හේතුවෙන් මරණින් මත්තේ දුගති උපදින්න සිද්ධ වෙනවා. ක්‍රෝධ වෛර කිරීම නිසා ඇතිවෙන සමහර ප්‍රශ්න කල්ප ගණන් සත්වයාගේ ජීවිතවල යනවා. දැන් කාලියක් කෙනෙක් කතාව ඒ වෛරය ආත්ම ගණනාවක් දුර ගියානි. ඉතින් මේ නිසා මේ ක්‍රෝධ වෛර තමන්ගේ ධර්ම මාර්ගයට ඇති විශාල බාධාව, නීවරණයක්, ක්ලේශයක් බව හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන කෝධ කිරීමෙන් වෛර කිරීමෙන් මං විශාල කරදරයකට භාජනය වෙනවා. ඒ නිසා මට මේ කරදර වලින් අත් මිදෙන්න තියෙන්නේ කෝධ වෛර නොකර සිටීමමයි කියලා ඒකේන නුවණින් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ විදිහට නුවණින් කල්පනා කරලා කෝධ නොකිරීම උපකාර කරගෙන කෝධ කිරීම වෛර කිරීම ඔක්කොම ප්‍රහාණය කරන්න ඕන. දැන් අපි මේ වෛරයක් බැඳගත්තොත් එහෙම වෙන්නේ මොකද්ද දිගටම? දැන් ස්වාමියා බිරිඳ කියලා දෙන්නෙක් මුණ ගැහෙනවා. බොහොම ආදරයෙන් ලෙන්ගතුව ජීවිතේට හවුහරණක් වෙලා පිළිසරණක් වෙලා එකිනෙකාගේ දුක් කරදර බෙදාගෙන ජීවිතේ පහසුවෙන් ගෙවන්න උපකාර කරගමු කියන පොරොන්දු වෙන එකහු වෙන්නේ. ඊට පස්සේ ටික දවසක් යනකොට අර සම සීල සම ත්‍යාග සම ප්‍රඥා මේවා නැති වෙනකොට ඔන්න ප්‍රශ්න ඇති වෙලා එකිනෙකාට විරුද්ධව වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට අපි හිතමුකෝ වෛර බැඳගත්තා කියලා. මොනවා හරි දෙයක් නිසා, එක්කෝ සීලේ ප්‍රශ්නයක් නිසා සැක සංකා ඇති වෙලා, එතකොට තමන්ට වඩා අනිත් එක්කෙනාගේ සීලේ දුර්වලකම නිසා සැක සංකා ඇති වෙනා වගේම තමන් අනිත් කෙනාගේ සීලේ වැඩි නම් තමන්ට වඩා එයා ගැන ඉරිසියාවක් සහ අමුතු හැඟීමක් කුහකකමක් ඇති වෙනවා. එවැනි දේවල් එතකොට තියාගය ගැටලුවක් වෙන්න පුළුවන්. සමහරට දෙන්නගේ සමාන නැති වුණාම කෙනෙක් දෙනවට කෙනෙක් අනිත් කෙනා කැමති නැහැ. ඒ වාගේ වෙලා ප්‍රශ්නයක් ඇති වුණා. ඊට පස්සේ ගැටලුව රණ්ඩු දබර කලකෝලහල වෙනවා. ඊට පස්සේ වෛරිකුත් ඇති වෙනවා. මරාගෙන මැරෙන්න හදනවා. අන්තිමට අපි ගන්න තීරණය තමයි එක්කෝ මරාගෙන මැරෙනවා නැත්නම් දික්කසාද වෙනවා.
වෙන් වෙනවා. මේ දෙකම සාර්ථක නැහැ. මොකද මරාගෙන මැරෙන්න යෑම තුළ බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ. මෙලවට සහ පරලොවට දෙකටම ඉතාම දරුණුවට ඒක මේ භයානක විදිහට හේතු වෙන දෙයක් වෙනවා, පවතින දෙයක් වෙනවා. එතකොට දික්කසාද වීම කියන එකත් ඒ විදිහටම දෙපැත්තටම තේරුමක් නැති වැඩක් වෙලා යනවා අන්තිමට. ඒ නිසා අපි හැමදෙසෙම ධර්මයේ කියනවා ප්‍රශ්නයන් නිසා වෙන් වෙනුත්, කියන්නේ එක්ක මරාන මැරුණුත් බරපතලයි. ඒ පැත්තෙන් දික්කසාද වුණත් මේ සැරේ රණ්ඩු දබර වෙලා ඔන්න දික්කසාද කරනවා. ගහලා බැනලා අතපය කඩලා ඔන්න හීටරින් පිච්චුවා කියනවා, රෙදි මදින අයන් එකෙන් පිච්චුවා කියනවා, කොස්සෙන් ගැහුවා කියනවා, ඉතලින් ගැහුවා කියනවා, වෙඩි තිබ්බා කියනවා, වස දුන්නා කියනවා. එහෙම මොනවා හරි ක්‍රමයකින් ඔන්න මේක වෙන් වෙනවා. වෙන් වෙලා දැන් කොනක් ඉතුරු කරගෙන ඉන්නේ. මොකද වෛරෙන්නේ වෙන් වෙන්නේ. හා මං උඹ මගෙන් මේ සැරේත් බේරුණා. බේරුණාට මම අතෑන්නේ කොහොම හරි උඹ මා අල්ල ගන්නවා. ඔන්න ඔය ඇඟීම හිතේ තියෙනවනේ. ඒක හිතේ තියාගෙන තමයි මේ වෙන් වෙලා ඉන්නේ. ඊළඟ ආත්මෙත් ගිහිල්ලා සතෙක් සරපෙක් වෙලා හරි මේ දෙන්නම එකතු වෙනවා. ආයෙත් අර වෛර පිරිමහන මරා ගන්නවා, කොටා ගන්නවා, ගිනි තියා ගන්නවා, වස කවා ගන්නවා. ආයෙත් එකව වෙච්ච දෙන්නා වෙන් වෙනවා. හැබැයි හිතේ දෙන ඔබෙන් මම පලි ගන්නවා, මම අතෑරින්නේ නැහැ කියලා. මේ වෛරයේ ක්‍රෝධය කියන එක එහෙමනේ. ඊට පස්සේ ආයෙත් කොහෙ හරි තැනක සතෙක් සර්පෙක් වෙලා හරි මිනිසෙක් වෙලා හරි උපන්න වෙලාවට එකව වෙනවා. එකව වෙලා ආයෙ පලි ගන්නවා දිගට. එනිසා මේක ඩිවෝස් වෙනවා, ආයෙ මැරි කරනවා, ආයෙ අතපය කඩනවා, වද දෙනවා, ආයෙ ඩිවෝස් කරනවා, ආයෙ මැරි කරනවා, ආයෙ කරදර කරනවා, හිංසා කරනවා, පලි ගන්නවා, ආයෙ ඩිවෝස් කරනවා. ඔහොම එකක් තමයි ඒතර සංසාරෙ දිගටම යන්නේ. මේක අවසන් වෙන්නේ නැමේ කොන් ඉතුරු කරගෙන ටික ටික. එනිසා අපි ධර්මයේ දිගන ගන්නවා. එහෙමනම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තරේ ওই විදිහට නෙමෙයි ගන්නෙ. දැන් අපි හිතමු ඒ වාගේ ස්වාමියාට බිරිඳට දෙන්නට මේ ගෙදර ඉන්න බෑ එක තැන. එහෙනම් අපි එකට ගන්න ඕන ධර්මානුකූල තීරණ මොකද්ද? තේරුම් ගන්න ඉස්සලමදී මගේ හිතේ තියෙන මේ කෙලෙස් තමයි මේ ප්‍රශ්නෙට මුල. ඒක තේරුම් ගන්න නැති තාක්කල් අපි අහවලාට කියලා චෝදනා කර කර හිටියොත් මේ වැඩේ කවදාකවත් විසඳන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේක තේරුම් අරගෙන අපි කරන්න ඕන දේ මොකද්ද? අපි හිතමු ස්වාමියා හරි නැහැ, බිරිඳ හොඳයි කියලා නිකන් අපි හිතමු. බිරිඳට යම්කිසි ධර්මකාරණයක් වැටහෙනවා මේකෙදි. අඩුම තරමේ මේ ඇති වෙලා තියෙන බරපතල ක්ලේශයක්, මේ ක්‍රෝධ කිරීම දිගටම ගියොත් එහෙම අපි ගොඩක් අමාරුයි වැටෙනවා. මෙලවත් දුක් විඳිනවා, පරලවස් අපාගත වෙනවා, සසර දිග්ගැස්සෙනවා, පලිගැනීම ඉවරයක් වෙන්නේ නැහැ කියලා. එයාට තියෙන එහෙනම් මොකක්ද? ඒක තේරුම් ගත්තා නම් රණ්ඩු දබර වෙන එකවත් දෙපැත්තට වෙන එකවත් නෙමෙයි, වෛර පිරිමහන්ට යන එකත් නෙමෙයි. තමන්ගේ ස්වාමියාට තමන් ඇතින් වෙන්න ඕන යුතුකම් ටික, කෑම බීම ටික, බෙහෙත් තෙහෙත් ටික ලබා දෙන ඔක්කොම කරනවා. හැබැයි ඒ පැත්තෙන් අමුතුවෙන් මේ ආදරේ කරුණාව බලාපොරොත්තු වෙන්න යන්න හොඳ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්න ගියොත් තමයි අමාරු වැටෙන්නේ. ඒ ඔක්කොම අතහැරලා දාලා අර තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ටික කරලා තව පින් දහම් හොඳට කරන ගමන් හැමතිස්සෙම අදිෂ්ඨාන කරනවා. ඒක ඉතින් හයියෙන් ඇහෙන්න කිව්වේ නැති තරමට හොඳයි. නැත්නම් ආයෙත් ගැටලු ඇති වෙනවනේ. ඕනනම් කෙනෙකුට අදිෂ්ඨාන කරන්න පුළුවන්, මට මෙවැනි ස්වාමියෙක්, මෙවැනි අසත්පුරුෂයෙක් නැවත සංසාරේ කවදාකවත් මුණ ගැහෙන්න නම් එපා. අපි දරුවෙක් මල්ලෙක් ගැන වුණත් අසත්පුරුෂයි නම් තමන්ගේ ජීවිතයට මෙහෙම බාධාවක් නම් අදිෂ්ඨානයක් කරනවා. අර යුතුකම් වගේ ටික පැහැර අරින්න හොඳ නැහැ. වස කව්වන්ට, වෙඩි තියන්න, ගිනි තියන්න ඒව ගන්න හොඳ නැහැ. එයා එහෙම එයාගේ පාඩු ඉන්න දීලා එයාට කළ යුතු යුතුකම් ටික දැන් අම්මෙක් හැටියට දරුවන්ට නම් ඒ කළ යුතු යුතුකම්. බිරිඳක් හැටියට ස්වාමියාට නම් ඒ කළ යුතුකම්. දරුවෝ හැටියට දෙමව්පියන්ට ඒ කළ යුතුකම්. ස්වාමියෙක් හැටියට බිරිඳට නම් ඒ කළ යුතුකම්. ඒ තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන ටික කරලා දැන් අනුන්ගේ දිහා බලන එකනේ අපි කරන්නේ. තමන්ගේ පැත්ත බලලා තමන් වෙනුවෙන් හිතලා තමන්ගේ ගැලවීම පිණිස ඒ කළ යුතු යුතුකම් ටික කරලා
තමන් අධිස්ථාන කරනවා මට නම් ආය සංසාරය මෙවැනි අසත් පුරුෂෝ මුණ ගැහෙන්ඩිපා. කෙනෙක් මුණ ගැහෙනවා නම් සත්පුරුෂයෙක් මහා සමාන ඒ කියන ධර්මතා සමසීල සමත්‍යාග සමශ්‍රද්ධා සම ප්‍රඥා මේ සතර ධර්මයන් සමානව තියෙන කෙනෙක් මට මුණ ගැහෙනවා නම් මුණ ගැහේවා. මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න උපකාර කරන සත්පුරුෂයෙක් මට මුණ ගැහේවා, මෙවැනි අසත්පුරුෂයෙක් නම් මුණ නොගැසේවා කියලා නිතර අදිස්ථාන කරන පින්දහම් කළා. ඕක තමයි තියෙන එකම ගැළවීම. අර ඩිවෝස් වීම ගැළවීමන්නේ මේ ගැළවෙනවා ආයේ ඉතුරු සැරි අල්ල ගන්නවා. ඉවර යන්නේ මේක. හිතෙන් අතහැරින්න ඕන මේ වෛරය. ක්‍රෝධය අතහැරලා දාලා එදා ඉඳලා මෛත්‍රියෙන් කරුණාවෙන් මේ බාධාවෙන් ඈත් වෙන්න තමයි උත්සාහ ගන්න. එතකොට යාට ඉස්සරහට ඒ කර්මයෙන් නිදහස් වෙලා යහපත්ව ජීවිතය ගෙනිය ගන්නට උපකාරය ලැබෙනවා. ඕක තමයි තියෙන එකම පිළියම. තේරුම් ගන්න ඕන දේ මේ වෛර කිරීම මේ ක්‍රෝධ කිරීම හොඳ දෙයක් නෙමෙයි. අන්න ඒ ආකාරයට කල්පනා කළොත් මේ දිග්ගැස්සෙන ක්‍රෝධය මේක මේ කෙලෙස් දිග්ගැස්සගෙන සසර අමාරු වැටෙන එක නතර. ඉතින් ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනතිමානං නිස්සාය අතිමානෝ පහතබ්බ. නිහතමානි බව තුල පිහිටලා තමයි මාන්නේ දුරු කළ යුත්තේ. එහෙමනම් මාන්නේ කියලා කියන්නේ දුරු කළ යුතු එකක්. අතිමානය කියන්නේ දුරු කළ යුතු එකක්. මාන්නේ ප්‍රහාණය කරන්න උදව් කරන්නේ නිහතමානි බව. එතකොට ආර්ය ශ්‍රාවකයා මෙහෙම හිතනවා. මේ මාන්නේ අතිමාන්නේ කියන්නේ ක්ලේශයක්. මේ ක්ලේශයන්ගේ මානය අතිමානය හටගන්නවාද ඒ කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිසයි මම මේ ප්‍රතිපදාවට බැස්සේ. මේ කෙනා තවදුරට නුවණින් කල්පනා කරනවා මම අතිමාන්නේ යුක්ත වුණොත් මගේ හෘද සාක්ෂිය මට චෝදනා කරනවා. බලාපං උඹ පුහු මාන්නකින් වාසය කරන්නේ. නුඹ මහා ලොකුවට රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා කියනවා. අනිත්‍යයි කියලා හිත හිතා නුඹ ඒ තුලින්ම මාන්නයකට පත් වෙනවා. නුඹට ලැජ්ජ නැද්ද කියලා තමන්ගේ හෘද සාක්ෂියම තමන්ට චෝදනා කරනවා. අපි මේවා අනිත්‍යයි දුකයි මේ ජරාව මේ පිළිකුල් දෙය කියලා නැවත ඒකටම ආසයි නම් අපේ හෘද සාක්ෂියම කියනවා මොකද්ද මේ නුඹ කරන වැඩේ. නුඹම මේක දුකයි මේක පිළිකුල් කියලා කිය කියා ඒවටම ආසාවෙන් ආයේ යනවා පස්සෙන් කියලා. අන්නේ චෝදනාව ගැන අපි කල්පනා කරන්න ඕන. තමන්ගේ හෘද සාක්ෂිය ලෝකේ කාට හොරෙන් බොරුවෙන් කළත් මේකට බොරු කරන්න බැහැ නේ තමන්. මාන්නේ කියන්නේ තමන් ගැන මැනිල්ලනේ. තමන් රූපේ වශයෙන් උසස් කියලා මනින එක, සද්දේ වශයෙන් උසස් කියලා, තමන්ගේ හැඩයෙන් අරකින් මේකින් ඒ දක්ෂතාන් වලින් උසස් කියලා, කුලයෙන් හැම දෙකින් උසස් කියලා මනින, වර්ණේ ඊළඟට තමහා සමාන කළා ගන්නෝ, හීනමානත් ගන්න වෙලාවකට තමා අනිත් අයට වඩා පහත් කොට සලකලා කල්පනා කරන මේවා ගන්නට චෝදනා කරනවා තමන්ගේ හෙරද සාක්ෂිය. ඊළඟට නුවණැති සත්පුරුෂෝ තමන්ට ගරහන ඔයා මෙච්චර ගුණධර්ම පුරුදු කරනවා ඒත් ඇයි ඔයාට මෙච්චර මාන්නේ අහංකාරකම කියලා. එතකොට තමන්ට ලැජ්ජාවක් ඇති වෙනවා. ඊළඟට කායස්ස ભેදා පරම්මරණ දුගති පාටිකංකං අතිමානප්පච්චය. ඒ මාන්නේ හේතුවෙන් මරණින් මත්තේ ලැබෙන දුගතිය නුවණින් කල්පනා කරනවා. මේ මාන්නේ කියන්නේ ක්ලේශයක්. මේ මාන්නේ කියන්නේ තමන්ගේ ධර්ම මාර්ගයට ඇති විශාල බාධාවක්. මේ නිසා මං නිහතමානි බව තුල පිහිටලා මාන්‍ය ප්‍රහාණය කරන්න ඕන. නැත්තම් මේ මාන්නය නිසා මට අනේක කරදර කම්කටොළු වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. එහෙම හිතලා යා නියතමානී බව තුල පිහිටලා අතිමාන්‍ය දුරු කරන්න ඕන. අපි දන්නවා මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ කියලා. මාන්නක්කාරයෝ අඳුර වෙනවලු, අතිමාන්නක්කාරයෝ බල්ලෝ වෙනවලු. ඕනටදී අහංකාර වුණොත් බල්ලෝ වෙන. සාමාන්‍ය අහංකාර මාන්නක්කාරයෝ වඳුර වෙන. එතකොට බුදුරජාන් වහන්සේ මේ විදිහට දේශනා කළා. පෝතලියට කියනවා පෝතලිය විවහාර සමුච්ඡේදනයේ පිණිස හේතු වෙන කරුණු 8 තමයි දැන් මේ විස්තර කළේ. හැබැයි මේකෙන් සම්පූර්ණයෙන්ම විවහාර සමුච්ඡේද වෙන්නේ නැහැ.
එතට පෝතල යහනු අනේ ස්වාමිනි භාගතුන් වහන්ස. එහෙනම් සම්පූර්ණ විවහාර සමුච්චේදන වෙන්නේ කොතනද කොහොමද කියලා. එනම් අහගන්ට මං කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ කාමයන්නේ ආදීනව ගැන හරි ලස්සන උපමාවකින් පෙන්නලා දෙනවා. ගෘහපතිය ගොඩාක් බඩගින්නෙන් පිපාසයෙන් දුර්වල වෙච්ච බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා මස් කඩේ කඩයක් අයිනේ ගැවසෙනවා. ගැවසෙනකොට මස් කපන මිනිස්සෙක් මස් සූරපු යාන්තම් ලේ තැවරිච්ච ලේ රහ විතරක් තියෙන ඇටයක් අර බල්ලා ඉන්න දිහාට විසි කරනවා. එතකොට මේ බල්ලා ඒක කටින් අරගෙන ගිහිල්ලා පුළුවන් තරම් ලේව කනවා. පුළුවන් තරම් හපනවා. නමුත් ගෘහපතිය මේ බල්ලගේ බඩ පිරේවිද? බල්ලගේ කුසගින්න නිවේයිද? අනේ ස්වාමිනී, බල්ලගේ කුසගින්න නිවෙන්නේ නැහැ. ඇයි ඒ? අනේ ස්වාමිනී, ඒ කටුවක් මිසක්ක මස් නෑ ඒකේ. ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා කාමයේ ගැන හිතන්නේ ওই විදිහට. කාමය කියන්නේ ප්‍රියමනාප සිත ඇදී යන රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප චිත්තාකර්ෂණීය වුණ සුවඳ, ප්‍රියමනාප සිත් ඇදී යන රස, ප්‍රියමනාප සිත් පැහැර ගන්නා පහස, මෙන්න මේවාට තමයි කාමී කියන්නේ. මේවා මොන වගේද? මස්ලේ නැති ඇට බලු ලෙව කන්නේ, කුස්පිරුමක් ආහාරක් නොලැබෙන්නේ. එතකොට කාමය මස් නැති මස් කට්ටක් වගේ කියනවා. ඒ විදිහට කල්පනා කරන්නේ ආර්ය ශ්‍රාවකයා. අට්ටිකංක ලූපමා කාමා උත්තහ භගවතා. එයා හිතනවා භාගතුන් වහන්සේ තමයි මේ කාමයන් මස්ලේ නැති ඇට කෑල්ලක් වගේ කියලා දේශනා කළේ. මේ කාමයන් තුල බහු දුක්ඛා බහු පායාස, බොහෝ දුක් තියෙනවා, බොහෝ පීඩා තියෙනවා. ආදීනෝ එත්ත බිහියෝති. මේකේ කරදර ගොඩක් තියෙනවා. මේ විදිහට කාමය බල්ලෙක් ලෙවකකා ඉන්න මස් නැති ඇට කෑල්ලක් වගේ කියලා කල්පනා කරනකොට කාමයේ කෙරෙහි තියෙන ආසාව ප්‍රහාණය වෙලා සිත ඒකාග්‍ර වෙලා උපේක්ෂාවට පත් වෙනවා. එතන තමයි සියලු ලෝකාමිසය ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙයා සම්මා සමාධිය පිහිටනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන පෝතලිය උකුස්සෙක් ඉන්නවා. මේ උකුස්සා මස් කුට්ටියක් අරගෙන අහසේ යනවා. එතකොට අනිත් උකුස්සෝ අර උකුස්සා පස්සේ පන්නනවා අර මස් කුට්ටියට. ඒ සතා ළඟ තියෙනකම් පන්නනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා තමන්ට ආදරයක් තියෙනවා නම් කටින් දැහැගෙන ඉන්න මේ මස් කුට්ටිය අතහැරින්න ඕන. අතහැරිය ගමන් අනිත් සත්තුන්ගේ පැන්නිල නවතිනවා. එහෙම නැවැත්තුව මේක අල්ලගෙන හිටියොත්, එහෙම නවත්තන්නේ නැතුව අතහැරින්නේ නැතුව හිටියොත් එක්කෝ මරණයට පත්වෙනවා, එක්කෝ මාරාන්තික දුකට පත්වෙනවා. මොකද අර සත්තු කොටලා කොටලා එක්කෝ මරලම දානවා, නැත්තම් තුවාල කරලා දානවා, මාරාන්තික තැනකට එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කාමයත් මංස පේසූපමා කාමා උකුස්සෙක් තුඩින් දැහැගත්තු මස් කුට්ටියක් වගේ කියලා. කාමයත් එක්ක තමයි මේ ඔක්කොම ප්‍රශ්න කරදර අරබුද තියෙන්නේ. ඉතින් ආර්ය ශ්‍රාවකය කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මේ කාමයත් මස් කුට්ටියකට උපමා කරලා තියෙන්නේ, බොහෝ දුක් ආදීනව තියෙන නිසායි. මේ ඒ විදිහට නුවණින් කල්පනා කරද්දී සිත කාමයන් කෙරේ නොවැළිලා උපේක්ෂාවට පත් වෙලා ඒකාග්‍ර වෙනවා. එතකොට කාමයට බැඳුන හිත සම්පූර්ණයෙන්ම කාමෙන් නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදිත්තං තිනුක්ඛං ආදාය පටිවාතං ගච්ඡෙය්‍ය. ඔන්න කෙනෙක් ගිනිගත්තු හුළුවත්තක් අරගෙන තමන්ගේ පැත්තට සුළං එද්දිම ඒ ගිනිගත් හුළුවත්ත තමන් ඉස්සරහින් අල්ලගෙන යනවා. එතකොට ඒකෙන් තමන්ගේ අත්පා ආදිය පිලිස්සෙනවා. තමන්ගේ ඇඟට අධික රස්නයක් එනවා. මේකෙන් බේරෙන්න නම් එයා පුළුවත් අතෑරින්නම ඕන. ආන්න ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකය කාමයේ ගැන දකින්. එයා හිතනවා තිනුක්කූපමා කාමා උත්තා භගවතා. භාගතුන් වහන්සේ
මේ කාමයන් දේශනා කළේ ගිනිගත්තු හුළු අත්තක් වගේ කියලා. බොහෝ කරදර පීඩා තියෙන දෙයක් කියලා. ඒ නිසා එයා කාමයන් ආදීන මෙනෙහි කරලා සිත කාමයන්ගෙන් බැහැර කරලා ඒකාග්‍ර කරගන්නවා. එතකොට කාමයන් බැහැර කරලා ඒකාග්‍ර කරගන්නවා. එතකොට කාමයන්ගේ නිරුද්ධ වීම ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපතිය සැපසේ ජීවත් වෙන්න කැමති, දුකට අකමැති, මැරෙන්න අසතුටු පුද්ගලෙ පාර යනවා. එහෙම යනකොට ලොකු ගිනි අඟුරු වලක් ඈත තියෙනවා. බලවත් මිනිසු දෙන්නෙක් ඇවිල්ලා මේ පුද්ගලයාගේ අත් දෙකිනුයි කකුල් දෙකිනුයි අල්ලගෙන අර ගිනි අඟුරු වලට දාන්න ගෙනියනවා. තාම මෙයා ගිනි අඟුරු වලේ වැටිලා නැහැ. මේ විදිහට ගිනි අඟුරු වලේ දාන්න ගෙනියනකොට මෙයා හා බලන්න දාපම් මාත් මටත් මේක පරීක්ෂා කරලා බලන්න කියලා කියනවාද? නෑ, එයා දන්නවා මම මේ ගිනි අඟුරු වලට වැටුනොත් විශාල කරදරයකට පත් වෙනවා කියලා. මේ දෙන්න අත් දෙකයි කකුල් දෙකයි අල්ලගෙන සිටිද්දිම මට යන්න බෑ කියලා මෙයා දඟලනවා. මොකද එයා දන්නවා මේකේ වැටුනොත් එක්ක මැරෙනවා නැත්තම් මාරාන්තික දුකකට පත් වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකයන් මෙනෙහි කරනවා, අංගාරකාසූපමා කාමා උත්තා භගවතා. භාගතුන් වහන්සේ දේශනා කළේ කාමේ ගිනි අඟුරු ගොඩක් වගේ කියලා. නුවණ තියෙන කෙනා මේ ගිනි අඟුරු ගොඩේ වැටිලා විඳවන්න කැමති නැහැ. නුවණ තියෙන කෙනා කැමති ගිනි අඟුරු ගොඩෙන් බේරෙන්න. එයා හිතනවා බුදුරජාණන් වහන්සේ කාමයන් ගැන වදාලේ බොහොම දුක් පීඩා තියෙන, බොහෝ කරදර තියෙන, බොහෝ ආදීනව තියෙන එකක් කියලා. නරක ප්‍රතිඵල තියෙන එකක් කියලා. මේ විදිහට නුවණින් මෙනෙහි කරනකොට සිත කාමයෙන් බැහැර වෙලා සිත ඒකාග්‍ර තත්වයටපත් වෙලා උපේක්ෂාවටපත් වෙලා කාමයන්ට සිතේ තියෙන ඇල්ම නිරුද්ධ වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපතිය මිනිස්සේ අනුන්ගේ කරත්තයක් ඇඳුනුත් ඉල්ල ගන්නවා. ලස්සන මැණික් මාලෙකුත් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඒවත් ඇඳ පැළඳගෙන මාවතේ ගමන් කරනවා. යනකොට මිනිස්සු මෙයාව දැකලා කියනවා, හප්පේ බලාපල්ල අර පුරුෂයා මහා ධනවත් කෙනෙක්, මහා පින්වත් කෙනෙක් කියලා. එතකොට අර දේවල් වල සැබෑ අයිතිකාර කෙනා ඉස්සරහට එනවා. ඇවිල්ලා කියනවා, කෝ දීපම් බැහැපම් කරත්තේ, දීපම් මගේ කරත්තේ කියලා. ඉතින් බහිනවා, දීපම් මාලේ, ඔන්න මාලෙත් ගන්නවා. දීපං ඇඳුම්, දීපං මගේ බඩුටි කියලා ඇඳුනුත් ගලව ගන්නවා. දැන් අර පුද්ගලයාට කිසි දෙයක් නැහැ, විශාල කරදරයක වැටෙනවා. අනුන්ගේ දෙයක්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ වගේ කාමයක් බලාපොරොත්තු නැති වෙලාවක අහිමි වෙලා යන දෙයක් කියලා. දැන් අපි මේ ජීවිතේ දැන් අපිට කියලා ලැබිලා තියෙන අපේ ශරීරය වුණත්, අපේ ඇස් දෙක, අපේ කන් දෙක, නාසය, මේ කට, හඬ, කන් ඇසීමේ හැකියාව, ඇස් පෙනීමේ හැකියාව, සිතීමේ හැකියාව, මේ අතපය කෙලින් කටින් තියන් ඉන්න ගතිය, මේවා පවා සුළු වෙලාවකදී නැති වෙන්න පුළුවන්. අපේ කියලා හිතාන ඉන්න මේ දේ පවා අපිට හිතාගන්න බැරි වෙලාවක අපේ කකුල් දෙක පණ නැති වෙන්න පුළුවන්. ඉනෙන් පහළ අත් දෙක පණ නැති වෙන්න පුළුවන්. සිහි කල්පන අඩු වෙලා යන්න පුළුවන්. ඇස් පෙනීම අපි දන්නෙත් නැක පාට නැති වෙලා යන්න පුළුවන්. කන් ඇසීම නැති වෙන්න පුළුවන්. කතා කිරීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. දැන් අපි දන්නෙත් නෑ එක පාට මේ දැන් මේ දස්වල මේ තියෙන වෛරස් එකක් තියෙනවනේ. උස්ම ගන්න බැරි වෙනවා. දැන් අපි මේ අපි දන්නෙත් නැතුව වැඩ කරන හුස්ම ටික අපි කොච්චර ආසයිද මේ උස්ම ටික නවතිනවට කැමති නෑනේ. නමුත් මේ උස්ම ටික අපිට ගන්න බැරි වෙන්න හිර වෙලා යනවා. අන්න අනුන් දුන්නදී ඊට පස්සේ අපිට මේ හැම වෙලා තියෙන දරුවෝ, ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, ගෙවල් දොරවල් කියලා මේ හැම දේම වස්තුව දේපල කියලා කියන ඒවා. මේ ඔක්කොම දැනට අපිට හම්බෙලා තියෙනවා අනුන්ගෙන් ණයට ගත්ත ඒවා වගේ. උනෑම වෙලාවක හිතාගන්න බැරි වෙලාවක අපිට නැති වෙලා යන්න පුළුවන්. ඕනෑම වෙලාවක නැති වෙනවා කියලා. තමන් සතුටු වෙවි ඉන්නේ යමකින්ද, තමන් ආඩම්බර වෙලා ලෝකෙට පෙන්න ඉන්නේ යමක් දේවල් තමන් හිතපු නැති වෙලාවක තමන්ට අහිමි වෙනවා. මේක තමයි කාමයේ තියෙන ලක්ෂණය. එයා කල්පනා කරනවා, යාචිත කූපමා කාමා උත්තා භගවතා. මේ කාමයන් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ කියලා.
බොහෝ දුක් ඇති, බොහෝ පීඩා ඇති, බොහෝ නරක ප්‍රතිඵල ඇති දෙයක් කියලා. නුවණ තියෙන කෙනා මේ විදිහට කාමයන්ගේ ආදීනව දැකලා ඒ කාමයන් කෙරෙහි ආසාව බැහැර කරනවා. නොවැළෙන ස්වභාවයට පත් කරගන්නවා. එතකොට ඒ කෙනාගේ සිත උපේක්ෂාවට පත් වෙනවා. උපේක්ෂාව තුළ ඒකාග්‍ර වෙනවා. කාමයන්ගෙන් සිත නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්වනවා. ගෘහපතිය පුද්ගලයේ බඩගින්න යනවා. යනකොට ඔහුට පේනවා ගහක ගෙඩි තියෙනවා. ඕ මේ ගෙඩි කන්ට මේ ගහට නගිනවා. නැගලා ගහේ ඉඳන්ම ගෙඩි කකා ඉන්නවා. මෙහෙම ඉන්නකොට ගස් නගින්න බැරි තව මිනිස්සෙක් පොරොකුත් අරගෙන එනවා. ඇවිල්ලා අර ගහ කපන්න පටන් ගන්නවා. මේ ගහේ ගෙඩි කකා ඉන්න කෙනා කන එක නවත්තලා ඉක්මනට ගහෙන් බැහැ ගන්න ඕන. නැත්තම් විශාල අනතුරකට පත් වෙනවා. රුක්ක පලූපමා කාමා උත්තා භගවතා. භාගතුන් වහන්සේ වදාළේ කාමයේ ගහක ගෙඩි වගේ කියලයි. ගහේ ගෙඩි කකා ඉන්න කොට ඊළඟ කෙනා ඇවිල්ලා ගහ කපනවා වගේ දෙයක් තමයි මිනිස්යන් නිතර මුහුණ දෙන්නේ. ඒ කියන්නේ ඒ සම්පත් විඳ විඳ ආයිත් එක පාටම ඒක අහිමි වෙලා යනවා, නැති වෙලා යනවා. ආරි ශ්‍රාවකයා මේක නුවණින් කල්පනා කර නුවණින් දැකලා හිත උපේක්ෂාව පිහිටවනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ තව උපමාවක් පෙන්ලා දුන්නා. ඔන්න කෙනෙක් සිහිනයකින් දකිනවා රමණීය ආරණ්‍ය, රමණීය වනාන්තර, රමණීය වැව්පොකුණු. සිහිනෙන් දකිනවා මෙයා මේ සුන්දර පරිසරයේ සුන්දර වූ ගීතයක් ගයමින් යනවා. යනකොට එක පාර්ත මෙයා ඇහැරෙනවා. ඇහැරුණාම කිසිවක් නැහැ. තනියම කරුවල කාමරයක. ඒ වගේ කියනවා මේ කාමේ. මේ නිසා යා උපේක්ෂාවන් බලවත් කරලා සම්මා සමාධිය තුළ හතවෙනි ධ්‍යානය දක්වා පැමිණෙනවා. දැන් අර උපේක්ෂාව පටන් ගන්නේ කාමයන්ගෙන් මිදිලා චිත්ත සමාධියකට එන්ටයි. ඊට පස්සේ කාමයේ ආදීනව සිහි කර කර ඒ ඇති වුණ චිත්ත සමාධි දියුණු කරනවා. දියුණු කරලා ඒක අනුත්තර උපේක්ෂා බවට පත් කර ගන්නවා. ඊළඟට අනුත්තර උපේක්ඛා සතිපාරිසුද්ධින් ආගම්ම හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කරලා අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති. තමන් පෙර ගත කරපු ජීවිත ගැන නුවණින් මෙනෙහි කරනවා. එතකොට එයාට ලැබෙනවා පුබ්බේ නිවාසානුස්සතිඥානි. ඊට පස්සේ උපේක්ඛා සතිපාරිසුද්ධියෙන් යුක්ත කෙනා චුතූපපාත ඥානය ඇති කරගන්නවා. සත්‍යයන් කර්මානුරූපව චුත වෙන ආකාරයත්, කර්මානුරූප උපදින ආකාරයත්, හීන ප්‍රනීත සුගති දුගතිවල උපදින ආකාරය දැක ගන්නවා. ඒ ඔහුගේ චුතූපපාත ඥානයයි කියනවා. ඊළඟට ආර්ය ශ්‍රාවකයා මේ අනුත්තර උපේක්ෂා සතිපාරිසුද්ධියට පැමිණිලා කාමාශ්‍රව, භවාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රවයක් පහණය කරනවා. නිකෙලස් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ගෘහපතිය මෙන්න මෙපමණකින් නම් ආර්ය විනය තුළ සියලු කරදර කෙලෙස් සියලු බාධා සම්පූර්ණයම සමුච්ඡේදනය වෙනවා කියලා. එතකොට කලින් ඔහු ගෘහ ජීවිතයේ බාධා සමුච්ඡේදනය තමයි විවාහ සමුච්ඡේදනය කියලා හිතාගෙන හිටියේ. ගෘහ ජීවිතයේ බාධා සමුච්ඡේදනය පිණිස එයා කළේ දරුවන්ට දේපල වස්තු බාර දීලා ලැබුණ දෙයක් කාලා ඉන්න එක. ඔහු හිතුවා ඒකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා කියලා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආර්ය විනය කියුවේ බුද්ධ ශාසනය. මේ සියලු ආකාර බාධා ප්‍රහාණය වෙන විදිය දේශනා කරලා කිව්වා. ඔන්න ඔය විදිහටයි සර්ව සම්පූර්ණ විදිහට විවාහ සමුච්ඡේදය වෙන්නේ ගෘහපතිය කියලා උන්වහන්සේ පෙන්වුවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෝතලියගෙන් අහනවා, ඉතින් ගෘහපතිය ඔබට ඔය විදිහේ විවාහ සමුච්ඡේදයක් වුණාද? එතකොට පෝතලිය කියනවා, අනේ ස්වාමීනි, භාගතුන් වහන්සේ අපිට මේ தත්ත්වයේ අහලකටවත් එන්න බැරුව ගියායි. අපි කලින් විවිධ වැරදි මත දරාගෙන දන්නවා කියලා හිතාගෙන හිටියා. අපි නොදැනම තමයි දන්න අය අනුභව කළ යුතු දානෙ අනුභව කළේ. ඒ කිව්වේ මෙයා සමාජයට ප්‍රසිද්ධ කළානේ, මම මේ විවාහ සමුච්ඡේදනය කළා, මං ගිහි ජීවිතේ බාධා සින්දා කියලා. එතකොට ගෙවල් වලට දානවලට ආරාධනා කරනවා. ගෘහ ජීවිතයේ සියලු බාධක සිදුවු එක්කෙනෙකුට දාන දෙන්න ඕන කියලා මිනිස්සු කල්පනා කරනවා. එනිසා මෙයා කියනවා, අපි නොදැනමයි දැනගත්තු අය වැළඳිය යුතු දානෙ වැළඳුවේ. නොදැනමයි දැනගත්තු අය සිටිය යුතු ආසනවල ඉඳගත්තේ. එනිසා ස්වාමිනී, දැන් අපි නොදන්නාකම හැටියට දන්නවා. ස්වාමිනී, එනිසා අපි නොදන්නා අය හැටියට හිටගෙනයි දන්නා අයට දානමාන ආදී දෙන්න ඕන. ස්වාමිනී, භාගතුන් වහන්සේ
භාගතුන් වහන්සේ නිසා අපි දැන් නොදන්නාදේ නොදන්නා අය හැටියට තේරුම් ගත්තා. ඊට පස්සේ කියන භාගතුන් වහන්ස මම දැන් දැනගෙනම දැනගත්තු අයට දානය දෙන්ට දන්නවා. දැනගෙනම දැනගත්තු අය වාඩිවේතු ආසන පණවන්ට දන්නවා. භාගතුන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේලා කෙරේ මට ඒ දැනුම ලබා දුන්නා. දැන් මේ කියා දුන්නේ ආදි ශ්‍රාවකයා ගැනනේ. ඊළඟට කියන ශ්‍රමණයන් වහන්සේලා කෙරේ මට ශ්‍රමණ ප්‍රේමය ඇති කළා. ශ්‍රමණයන් වහන්සේලා කෙරේ ශ්‍රමණ ප්‍රසාදය ඇති කළා. ශ්‍රමණයන් වහන්සේලා කෙරේ ශ්‍රමණ ගෞරවය ඇති කරලා දුන්නා. මේ දේවල් ශ්‍රවණය කරද්දී ඒ කාලේ වැඩ හිටපු භාගතුන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා කොයිතරම් පාරිශුද්ධද කියලා පහසුවෙම හිතා ගන්න පුළුවන්. එයාලගේ තියෙන අර ප්‍රඥාවන්තකම සහ නිර්මලකම. ඊට පස්සේ පෝතලිය කියන ස්වාමීනි තාමත් මනහරයි, ස්වාමීනි තාම මනහරයි. යටට හරවලා තිබුණ දෙයක් උඩ පැත්තට හරවලා පෙන්වනවා වගේ, වැසියා තිබිච්ච දෙයක් විවෘත කළා වගේ, මම්මුලා වෙච්ච කෙනෙකුට යහපත් මාර්ගය පෙන්වනවා වගේ, අන්ධකාරය ණයට ඇස් ඇත්තු රූප දකිත්වා කියලා තෙල් පහනක් දැල්වනවා දැල්ලුවා වගේ. මේ වගේ බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් ධර්ම දේශනා කළා. ඉතින් ස්වාමීනි භාගතුන් වහන්සේ මම ඔබ වහන්සේ සරණ යනවා, ධර්මයත් සංඝරත්නය සරණ යනවා. අද පටන් මන් දිවිහිමින් තෙරුවන් සරණගේ උපාසකයෙකු ලෙස දරා ගන්නසේ. දැන් බලන්න පෝතලිය බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සංඝයා ශ්‍රාවක සංඝයා සරණ ගියා. එහෙනම් මේ සූත්‍රය තුළ තිසරණයම තියෙනවනේ. ඇයි සාසෘන් වහන්සේ ඉන්නවා, ඒ සාසෘන් වහන්සේ තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ ධර්ම ශ්‍රාවකයා මෙනෙහි කරන ආකාරය මේ දේශනාවේ තියෙනවා. ඒ කියන්නේ ධර්මය පිළිසරණ කරගන්න ආකාරය. ඒ පිළිසරණ කර ගැනීම තුළ ශ්‍රාවකයා ලබන දියුණුවත් මේ දේශනාවේ තියෙනවා. එතකොට මේ කාරණා දැනගෙන තමයි පෝතලිය ගෘහපතියා තෙරුවන් සරණ. ඊට පස්සේ මොහු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සරණ යාම අවබෝධයෙන් නොකළොත් පින් කරන්න හම්බ වෙන්නේ නැහැ. සමහර අය දහම් වැඩසටහන් වලට යනවා, ධර්මයත් ඉගෙන ගන්නවා. නමුත් කෙනෙක් තෙරුවන් සරණ ගියාම කියන මොකටද ඔච්චර ධර්ම ඉගෙන ගන්න, මොනවට යනවද, මොනව ඉගෙන ගන්නවද කියලා. එතකොට ඔහු සරණ ගිහිලා නැහැ. එන ඔවුන් කියන්නේ නිකම්ම කියන්නේ කියන්නම් වාලේ කියන ගිරා භාෂාව. ඒ කියන්නේ ගිරවා අවබෝධයක් ඇතුව වචන කතා කරන්නේ නැහැ, ඇහිච්ච දේ කියනවා. ඉතින් සරණ අපවිත්‍ර වුණාම ඒ වගේ තමයි. බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝයා සරණ ගියාම ඔවුන් අපායට යන්නේ නැහැ. මිනිත් දේහ අත්හැරිය ගමන් සුගති උපදිනවා. ඒකට එහෙමනම් අපවිත්‍ර වුණේ නැති සරණක් තියෙනවා. අපවිත්‍ර සරණකින් කිසියක් මේ වගේ දෙයක් ලැබෙන්නේ නැහැ. අපවිත්‍ර සරණත් තුළ පිහිටලා ඉන්න බෑ. සරණ තුල පිහිටලා සිටීම තමයි මේකේ මූල ආරම්භය. මුල් කාලේ තිබුණා සරණාගම උපසම්පදා. බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලා 69ක් ධර්මචාරිකා පිටත් කළා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පැවිදි වෙන්න කැමති අය එක්කගෙන එනවා. බුදුරජාන් වහන්සේ වදලා නැහැ එක්කගෙන එන්න එපා, ඒක ඔබට කරදරයි. ඒ තැන්වලම පැවිදි කරන්න, උපසම්පදා කරන්න. ස්වාමිනි භාගතුන් වහන්සේ කොහොමද අපි කරන්නේ කියලා ඇහුවා. කිව්වා කෙස්රැවුල් බාලා උක්කුටියෙන් ඉඳගෙන වැඳගෙන තුන්වරක් තෙරුවන් සරණ ගියාම එපමණකින් ඔහු පැවිදි වූයේ වෙනවා කියලා, උපසම්පදා වූවෙක්ද වෙනවා කියලා. එතකොට සරණ තුල පිහිටලා තමයි යා ධර්මයේ හැසිරුනේ. අදේ සරණ කතාවනේ. අද උසස් කොට සලකන්නේ සරණ නෙමේ සීලයයි. ඒකත් සීලේ ආරක්ෂා කිරීමට වැඩි සිල්පද කීම විතරයි. සිල්පද ආරක්ෂා වෙන්න නම් අඩුගානේ සීලේ තියෙන කුමක් සඳහාද කියන එකවත් දැනගෙන ඉන්න ඕනේ. ඒ කාරණේ මේ පොතලේ සූත්‍රයේ පැහැදිලිව පෙන්නුම් කරලා දෙනවා. තමන්ගේ හෘද සාක්ෂියෙන් චෝදනා නොලැබීමටත්, නුවණැති සත්පුරුෂයන්ගෙන් ගරහා නොලැබීමටත්, සුගතියේ ඉපදීමටත් තමයි මේ මාර්ගය තියෙන්නේ. මෙහෙම නොපැමිණුනොත් තමන්ගේ හෘද සාක්ෂි තමන්ට චෝදනා කරනවා, නුවණැති සත්පුරුෂයෝ චෝදනා කරනවා, ගරහනවා, සුගතිය අහිමි වෙනවා. ඉතින් මේ නිසා මේ සියලු දේ මතු කළ දෙන්නේ සරණ විසින්. දැන් බලන්න මේ පෝතලිය ස්වාමීනි භාගතුන් වහන්සේ එහෙනම් මමත් දැන් ප්‍රාණඝාතයෙන් වළකිනවා, සොරකමින් වළකිනවා කිය කියා විස්තර කරන්න ගියේ නැහැ. ඔහු මොකද්ද කළේ? බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ ගියා. ගිහින් ආර්ය ශ්‍රාවකෙක් වුණා, ගෘහස්ත ආර්ය ශ්‍රාවකෙක් වුණා, උපාසකෙක් වුණා. උපාසකයා කියන්නේ ඒක. ඊට පස්සේ උපාසකෙක් වුණේ යමක් සඳහාද, ඒ වගකීම ඔහු දරා ගන්නවා. ඔහු ඒ වෙනුවෙන් යම්කිසි කැපවීමක් කරනවා. එතකොට ඔහුට ඒකේ පිළිසරණක් තියෙනවා. අන්න ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ පිරිසක් දුගතියෙන් බේරිලා සුගතිය ආරක්ෂා වෙලා නිවන් මඟ තුල බැසගත්තේ. ඒ නිසා අපටත්
අවබෝධයම තෙරුවන් සරණ යන්ට ධර්මය අවබෝධ කරගන්නට නිවන් මඟ තුල කටයුතු කරගන්නට මේ සියලුම පිං ඒවගේ මේ ධර්මයේ උපකාරය ඒකාන්තයෙන්ම ලැබේවා කියලා අපි ආශිර්වාද අධිෂ්ඨාන ඇති කරගන්න. කාරුණික පින්වත්නි, අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අද දවසේ මේ උතුම් මහා පින්කමට පින්වන්ත දායකත්වයේ දක්වන ලද ඒ පින්නතුන් සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට. ඉතින් අද දවසේ මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ සපයන පින්වත් පවුල් දෙක පිරිස අපට මුණ ගැහුණා. බණ්ඩාර වික්‍රම පවුලේ පින්වත් දරුවන් වෙනුවෙන් අද මේ උතුම් පින්කමට පින්බර දායකත්වයක් සපයමින් කටයුතු කරනවා ආසිරි බණ්ඩාර වික්‍රම සහ අනුරාධා තෙන්නකෝන් කියන ඒ පින්වත් දෙපළ. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා අද දිනට 72 වියට පාතබන තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ වන චණ්ඩලතා සේනානායක පින්වත් මෞතුමියටත් හෙට දිනේට උපන්දිනයේ සමරන රේණුකා බණ්ඩාර වික්‍රම සහෝදරියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දැනට වසර 9කට එහා පැත්තේ මිය ගිය තමන්ගේ ආදරණීය පියතුමන් වන කුලතිලක බණ්ඩාර වික්‍රම මහත්මාට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම මුළු ලෝකයේම සෙත සදන සියලු සත්පුරුෂයන්ට දේශකයන් වහන්සේලාට net fm කාර්ය මණ්ඩලයට තුනුරුවන්ගේ ආශිර්වාදය සිද්ධ කරන්න පින්පෙත් අනුමෝදන් කරන්න කල්පනා කළා තියෙනවා. එහෙමනම් ඒ දායකත්වයේ දරන බණ්ඩාර වික්‍රම පවුලේ ඒ දරුවන් වෙනුවෙන් පින්වන්ත දායකත්වයේ සපේන ආසිරි බණ්ඩාර වික්‍රම මහත්මයා අනුරාධා තෙන්නකෝන් පින්වත් මහත්මිය කියන දෙපළගේ අරමුණු වල හැටියට 72 වියට පාතබන උපන්දිනයේ සමරන පින්වත් මෑණියන් චණ්ඩලතා සේනානායක මෞතුමියටත් ඒ වගේම හෙට දිනේ උපන්දිනයේ සමරන රේණුකා බණ්ඩාර වික්‍රම සහෝදරියටත් කියන ඒ පින්වත් පිරිස ප්‍රධාන සුජීවත්ව ඉඳගෙන මේ පින්කමට සහයෝගය දැක්වූ ඒ පවුලේ සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී කායික මානසික සුවය සැලසේවා. මේ මෑණියන් ඇතුළු උපන්දිනයේ සිහිපත් කරන පිරිසට නිදුක් නිරෝගී සෞභාග්‍ය සම්පන්න වාසනාවන්ත උපන්දිනයක් වේවා. තව තවත් මෙවැනි උතුම් පින් කුසල් කරගන්න අවශ්‍ය ශ්‍රද්ධාව ප්‍රඥාව ආදී ගුණධර්ම දියුණු වේවා. ඒ වගේම දැනට වසර 9කට යහ පැත්තේ මිය ගිය ආදරණීය පියතුමන් වන කුලතිලක බණ්ඩාර වික්‍රම මහත්මයා ඇතුළුව ඒ පවුලේ නමින් මිය ගිය සියලු ඥාතීන්ට පරලෝ වශයෙන් මේ පින් ලැබේවා. ඒ අයගේ සංසාර ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්ම මා මහා නිවනින් සැනසීමත් උදා කරගනිත්වායි ඉතාමත් කරුණාවෙන් අපි පින් දීලා ආශිර්වාද කරනවා. ඒ වගේම අනිකුත් දායකත්වයේ දරන කඩවත මාවර මණ්ඩිය අංක 602-2D ලිපිනේ පදිංචි චන්ද්‍රාවතී සුභද්‍රා පින්වත් මෞතුමිය සහ එතුමියගේ කල්යාණ මිත්‍ර කිරිල්ලවල වැබඩ පාර පදිංචි සීලවතී සෙනවිරත්න පින්වත් මෞතුමිය කියන දෙපළ මේ උතුම් පින්කමට පින්බර දායකත්වය සපයමින් කල්පනා කරනවා තමන්ගේ නමින් මිය පරලව යන්ට දුණු ඥාතීන් සිහි කරලා. විශේෂයෙන් ඒ චන්ද්‍රාවතී මහත්මියගේ ආදරණීය ස්වාමියා DM තෝමස් මහත්මයා ඇතුළුව ඒ පවුලට සම්බන්ධව මිය පරලව යන්ට දුණු සංසාරගත සියලු ඥාතීන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට. ඒ වගේම සීලවතී සෙනවිරත්න මහත්මියගේ නමින් මිය පරලව යන්ට දුණු ආදරණීය ස්වාමියා TD ග්‍රේෂන් මහත්මයා ඇතුළු ඒ පවුලට සම්බන්ධ සියලුම ඥාතීන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට. සුජීවත්ව ඉන්න තමන්ට මේ පින්කම් කරගන්න උපකාර කරන පින්වත් දරුමුණු බුරන් ඥාතීන් කල්යාණ මිත්‍රයන් ඇතුළුව තමන්ට අරතෙන් ධර්මෙන් අනුශාසනා කරන පින්වත් මහා සංඝරත්නයේ සිහි කරලා ඒ සියලු දෙනාට තුන්රුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්ට ඒ පින්වත් මෑණිවරු දෙපළ මේ පින්කමේදී කල්පනා කළා තියෙනවා. ඒ පින්වත් මෑණිවරු දෙපළ අපේ ධර්මාශ්‍රමයට දෛනිකව දම්පැන් පූජා කරමින් ඒ ස්ථානයේ ගොඩනගාගෙන යන කටයුතු සඳහා නොඑක් ආකාරයෙන් ආධාර උපකාර කරන පින්වත් මව්වරු දෙපළක්. එහෙමනම් ඒ පින්වත් මෑණිවරු දෙපළ ඒ මාවර මණ්ඩිය කඩවත අංක 602-2D ලිපිනේ පදිංචි චන්ද්‍රාවතී සුභද්‍රා මෑණියන් සහ කිරිල්ලවල වැබඩ පාර අංක 129 A4 ලිපිනේ පදිංචි සීලවතී සෙනවිරත්න මහත්මිය කියන ගේ මෑණිවරු දෙපළ බලාපොරොත්තු වන ආකාරයට තමන්ගේ නමින් මිය පරලව යන්ට දුන ආදරණීය ස්වාමිවරු ඇතුළුව නමින් මිය ගිය සියලුම ඥාතීන්ට පරලොව වශයෙන් මේ පින් ලැබේවා. ඒ අයගේ සංසාර ජීවිත සූපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා අපි ආශිර්වාද කළ පින් අනුමෝදන් කරනවා. සුජීවත් විඳගෙන මේ පින්කමට දායකත්වය සපේන චන්ද්‍රාවතී මෑණියන් සීලවතී සෙනවිරත්න මෑණියන් ප්‍රධාන ඒ පවුල්වල දරුමුණු බුරන්ට ඥාතිත මිත්‍රාදීන් ඇතුළු ඒ සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී කායික මානසික සුවයත්
ධර්මාවබෝධයත් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ දායකත්වයේ සපේන පින්වත් පිරිස වගේම රට ලෝකයේ පුරා මිදගෙන ධර්ම ශ්‍රවණය කරපු අපි හැම දෙනාටමත් දෙවියන් සහිත සියලු ලෝක සත්ත්වයාටත් මෙලව ජීවිතයේ සුවපත් භාවයේ සැලසේවා, ධර්මාවබෝධයේ උදා වේවා. පරලව ජීවිතයේ සුවපත් භාවයේ වේවා, ධර්මාවබෝධයේ සැලසේවා. සංසාර දුකින් අත මිදී ඒ උතුම් මමා මහ නිවණින් සැනසීමේ භාග්‍ය වාසනාවත් උදා වේවායි අපි අදිස්ථාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං, චිරන් රක්ඛන්තු ධම්ම දේශනං, චිරන් රක්ඛන්තු ත්වං සදා.